ජනතාවගේ බත වෙනුවෙන් තමන්ගේ ජීවිකාව අරගෙන යන ගොවීන් මේ රටේ ඉන්නවා ඉන්න ඇති අද උදෙත් කුඹුරට යන්න ඇති. හැබැයි කොයි තරම් බත වෙනුවෙන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් තමන්ගේ භෝග වගාවන් වෙනුවෙන් මහන්සි වුණත් මේ රටේ ජනතාවට හැදෙන ලෙඩ රෝග ආහාර නිසා හැදෙන ලෙඩ රෝග සහ අපි කරන්නේ හරිම කෘෂිකර්මාන්තයේද හරිම බෙහෙත් ටිකද අපි පාවිච්චි කරන්නේ ඒ සඳහා රටේ යම්කිසි පිළිවෙලක් තියෙනවද ඒක වෙනස් කරගන්න හරි මගකට මේ කෘෂිකර්මාන්තය අරගෙන යන්න අපි අද ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ලෑස්ති වෙන IT කොෆි ටේබල් එකෙන් අපි ආරාධනා කරා දකුණු පළාත් කෘෂිකර්ම මාත්‍යංශයේ ගරු ලේකම් සුමිත් අලහකොන් මැතිතුමන්ට අයිබෝන් කියලා ඔබතුමන් අපි පිළිගන්නවා. ඒ වගේම දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක මහේෂ් සුභසිංහ මැතිතුමන්ට අපි ආරාධනා කරා. ඔබතුමන් අපි අයිබෝන් කියලා පිළිගන්නවා. අතරම මේ අපි ලේකම්තුමාගේ පැත්තට හැරෙන්නම්. ලේකම්තුමා මේ බෝ නොවන රෝග කියලා අපි කියනවා. මේ බෝ නොවන රෝග ඇත්තරම හැදෙන්නේ අපේ කෘෂිකර්මාන්තයේ තියෙන වැරදි බෙහෙත් හේත් පාවිච්චි කරන හින්දා නිසාද? අපිට ඒක එහෙමම සම්පූර්ණයෙන්ම කියන්න බෑ. හැබැයි අපි ඒක කෘෂිකර්ම ශාස්ත්‍රයේ වග උත්තරකාරයක් වෙලා තියෙනවා අද දවස් සමාජයේ. පහුගිය දශක දෙකක කාලයක් තිස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම ශාස්ත්‍රය මේ රටේ වැඩි වෙන ජනගහනයට ආහාර සපයන විශාල වෙහෙසක් දරන විශාල උපාය මාර්ග අනුගමනය කරනවා. ඇත්තටම අද රටේ ගත්තොත් අපි සහල් වලින් ස්වයං පෝෂිත වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් මේ දශකය 2000න් පස්සේ රට පැත්තෙන් ගත්තම 2010න් පස්සේ අපි මූණ දෙමින් තියෙනවා අලුත්ම අභියෝගයකට. ඒක තමයි බෝනෝන රෝග පිළිකාවලට ගොදුරු වෙන ප්‍රමාණය, දියවැඩියාව, අධිරුධිර පීඩනය මේවා. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගය. ඒතකොට මේ සියල්ලෙදිම එක පැත්තකින් වග උත්තරකාරයෙක් බවට පත් වෙනවා. මෙහෙම වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ අපි පාවිච්චි කරන කෘෂිකර්මාන්තයේදී පාවිච්චි කරන කෘෂි රසායන සහ පොහොරවල තියෙන අපද්‍රව්‍ය කියන එක. ඒක නිසා අද දවසේ අපිට වෙලා තියෙනවා කෘෂිකර්මාන්තයට අලුත් අර්ථයක් දෙන්න, එහෙම නැත්නම් මේ වසවිස අඩුවෙන්ම පාවිච්චි කරලා කෘෂිකර්මාන්තේ නිරත වෙන්න මේ ප්‍රශ්නට විසඳුමක් හොයන්න. ඔව්, දැන් මේ ප්‍රශ්නට විසඳුමක් මෙතුමල්ලා දකුණු පළාතෙන් ගේනවා නේ. දකුණු පළාතෙන් මේ මුළු රටටම හඳුන්වලා දීලා තියෙනවා. මුළු රටක්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් අවධානය යොමු කරන මොහතක එහි මූලාරම්භය, ඒ ශක්තිමත් ආරම්භය දකුණු පළාතෙන් ලබා දීලා තියෙනවා. මේ කරු අධ්‍යක්ෂතුමනි, දැන් මේ පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරා. මම කියනට වැඩි ඔබතුමාම ජනතාවට ඒක මූලික වශයෙන් හඳුන්වා දුන්නොත් හොඳයි. ඔව් රත්මල්, දැන් මේ දැන් ඔබතුමා කිව්වා මේ කෘෂිකර්මාන්තය නිසා මේ රෝග වලට මේ හේතුවක් කරලා තියෙනවා කියලා. මේ මෙතෙන්දී ඇත්තටම වෙලා තියෙන්නේ මේ වැරදි විදියට කෘෂිකර්මාන්තයේදී ඒ රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම. ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය කියන එක අනවශ්‍ය පරිදි සමාජගත කරලා තියෙනවා. එතකොට මේ දැන් ඒක අපි වළක්ව ගන්න පියවර ගත යුතු තියෙනවා. එතකොට මෙතෙන්දී අපිට තියෙන මේ අපි තියෙන පාරම්පරික ගොවිතැනක්, පාරිසරික ගොවිතැනක් තියෙනවා. එතකොට මේ අපිට රසායනික ද්‍රව්‍ය අනවශ්‍ය පරිදි සමාජගත වීම වළක්වන්න නම් අපිට කරන්න තියෙන්නේ අපේ පාරම්පරික කෘෂිකර්මාන්තය, අපේ දේශීය කෘෂිකර්මාන්තය නැවත සමාජගත කිරීම වැඩපිළිවෙලක් දියත් කරන්න. එතකොට ඒ කාර්යභාරය අපි මේ වෙනකොට මේ අපේ දකුණු පළාත තුලින් දකුණු පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට අපි දැන් මේ වන විට ඒ කාර්යභාරය රත ගහලා තියෙනවා. කුඹුරේ ආරක්ෂාව ඉමනියරනේ, ඉමනියර වට කරගෙන තමයි මේ ටික අපිට හැදෙන්නේ. එතකොට මේ ඉමනියර වගේ තමයි මේ රටේ ගොවියා, මේ රටේ කන්න දෙන ගොවියා. එතකොට දැන් ගොවීන් අපිට ලේකම්තුමා තමන්ගේ භෝග ටික වෙළඳපොළට යොමු කරනවා. එතකොට වෙළඳපොළේ අපි දැකලා තියෙනවා විකුණනවා වසවිස නැහැ කියලා, එහෙම විකුණනවා. හැබැයි අපි ගිහිල්ලා එළවලුවක් හරි හාල් ටිකක් හරි මොනවා හරි ගන්නවනම් අපි කොහොමද සහතික වෙලා මේ වගේ වසවිස නැහැ කියලා ගන්නෙ? ඇත්තටම ඔබතුම වැදගත්ම ප්‍රශ්නය ඇහුවේ. අපි අද දවසේ උරදීලා තියෙන මේ කාර්යයත් මේක. අපි කාටවත් අද දවසේ වෙළඳපොළට ගිහිල්ලා කිසිදු ආහාරයක් මිලදී ගන්න සහතිකයක් නැහැ මේකේ වස හෝ විස නැහැ කියලා. එකට එක හේතුවක් තමයි සාමාන්‍ය කෘෂි රසායන පාවිච්චි කරත් අස්වැන්න නෙලන සදිදෙහිකට කලින් කෘෂි රසායන පාවිච්චි කරන එක නතර කරන්න ඕනේ. නමුත් අපි දන්නවා, අද අපි ඉතා පැහැදිලිව දන්නවා මේ වාණිජ අරමුණු නිසා අස්වැන්න නෙලල ඉවර වෙලා ඒගොල්ලෝ කෘෂි රසායන පාවිච්චි කරනවා. මේක නිසාම තමයි අපි දකුණු පළාතෙන් පටන් ගන්නෙ රුහුණු රසාර වස විස නැති රසගුණ ඇති කියලා විකල්ප ආහාර වෙළඳපොළක් රටට හඳුන්වා දීමේ වැඩසටහන.
එතකොට මේ අපේ රුහුණු රසාර අලෙවිසල් හරහා එහෙම නැත්නම් රුහුණු රසාර වැඩසටහන හරහා අපි සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැන එහෙම නැත්නම් කෘෂි රසායන භාවිතා කරන්නේ නැති වවන දේවල් විතරක් අලෙවි කරන අලෙවිසලක් හදනවා. මේකෙන් අපි පෞද්ගලික අංශයට අභියෝග කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. අපිට යාළත් එක්ක තරඟ කරන්නත් නෙමෙයි ඕනේ. අපි යාළගෙන් ඉල්ලීමක් කරනවා අපේ දිහා බලාගෙන අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මේක. ඒ දෙයට ගැළපෙන විදිහේ වසවිස නැති ආහාර වෙළඳපොළක් පෞද්ගලික අංශයත් හදන්න කියලා. ඇත්තටම අපි බරපතල අභියෝගයකට ලක් කළේ දිනවා. අපේ අලවිසලකට අපිට දවසේ පැය 8කට ගැළපෙන්න අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය සපය ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ නිෂ්පාදනයේ මදිකම නෙමෙයි. රටේ පාරිභෝගිකයන්ගේ මහා පිපාසයක් තියෙනවා වසවිස නැති ආහාර අරගන්න. එතකොට ඒක දෙන්න අනෙක් පැත්තෙන් අපි සියලු දෙනා එකතු වෙන්නේ නැත්තම් ගොවීන් පෞද්ගලික අංශයේ රජය ඊට පස්සේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්ය මණ්ඩල එකතු වෙන්නේ නැත්තම් බෑ. හැබැයි අද දවසේ රටේ අවශ්‍යතාවය මේක. ඔව් දැන් මේ විකල්ප වෙළඳපොළක් හදන්න ඕනේ. බසවිස නැති එළවලු ටිකක් හාල් ටිකක් අපි වෙළඳපොළට යොමු කරන්න ඕනේ. අපි කොහොමද මේක යොමු කරන්නේ? හැබැයි එහෙම වෙළඳපොළ හදන්න කලින් ගොවියන් ඒ සඳහා පුරුදු පුහුණු කළ යුතුයි, යොමු කළ යුතුයි. ඒ සඳහා කොහොමද දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙන්නේ? අපි කතා කරමු, කෙටි විරාමයක් අරගෙන යමු. දැන් මේ වසවිස නැති වෙළඳපොළක් කෘෂිකර්මාන්තයෙන් හදලා දෙන්න දකුණු පළාත පුරෝගාමී වෙලා තියෙනවා. සර් කොහොමද මේකට ගොවීන් පුරුදු පුහුණු කරගත්තේ මුලින්? ඔව් ලක්මල්, අපි ඉස්සෙල්ලාම අපේ තියෙන දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ගොවි පළවල් තුනක් ලැබදුව පොද්දේල සහ තෙරිග්ගිවිල කියලා ගොවි පළවල් තුනක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ ගොවි පළවල් ආශ්‍රිතව මේ වගේ සුරක්ෂිතව අපේ ආහාර නිෂ්පාදනයට යොමු කරන්න. එතකොට අපි ඒ කාර්යභාරයේදී ගොවි මහත්තුරුන් ඒ වගේම පාසල් ළමුන් මේ සියලු දෙනා මේ ගොවි පල්ලවට එනවා. ඇවිල්ලා බලනවා කොහොමද මේ අපි මේව කරන්නේ කියලා. එතකොට අන්නේ ඒ වගේ වැඩපිළිවෙලකින් අපි දකුණු පළාතේ මේ ආහාර සුරක්ෂිත මේ සුරක්ෂිත ආහාර වේලක් හදන විදිය, කියන්නේ විශේෂයෙන්ම මේ අනවශ්‍ය පරිදි රසායනික ද්‍රව්‍ය භාවිත නොකර කාබනික ද්‍රව්‍ය වලින් අපේ දේශීයව අපි දිගින් දිගටම භාවිත කරේ කාබනික ද්‍රව්‍ය. ඒතර මේ කාබනික ද්‍රව්‍ය යොදලා කොහොමද මේ අපිට අපේ ආහාර වේල සකස් කරගන්න කියන එක අපි ඉස්සෙල්ලාම දෙනවා අපේ ගොවිපළවල මගින්. ඒ ගොවිපළවල මගින් නිෂ්පාදනය කරන ආහාර මේ වන විටත් විශාල ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ලබුදුව ගොවිපළ ආශ්‍රිතව අති විශාල ඉල්ලුමක් තියෙනවා මේ ආහාරවලට. අපි වෙළඳ සැලට ආහාර දාලා සාමාන්‍යයෙන් පැයක් දෙකක් ඇතුළත ඒ සියලුම ආහාර ටික මේ විකිණලා අවසන් වෙනවා. ජනතාව අතර ලොකු ප්‍රබෝධයක් ඇතිලා තියෙනවා මේ ආහාර මේවැනි ආහාර වේලක් ලබා ගන්න. ඉතින් අපි තවදුරටත් මේ ගොවිපළවල ආශ්‍රිතව මේවැනි කටයුතු කරමින් පවතින. ඒ වගේම මේ අපි දකුණු පළාත තුළ මේ ගොවිපළවල ආශ්‍රිතව අපි මේ අපේ ගොවි ජනතාව ගෙනල්ලා පුහුණු කළා මේ ගොවි ජනතාවගේ ක්ෂේත්‍රවලත් මේ වගේ කාබන ද්‍රව්‍ය යොදලා මේ කොහොමද මේ සුරක්ෂිත ආහාර වේලක් අපේ රටට ජනතාවට ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි නිරන්තර දැනුවත් කිරීම මාලාවක යෙදවීම පවතිනවා. ඒ මගින් තමයි අපි මේ කාර්යභාරය මේ අභියෝගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහෙම කෘෂිකර්මාන්තයක් අපිට තිබුණේ නෑ නෙවෙයි. අපේ ගොයන් ටික කපලා කමතර දාන පිදුරු ටිකෙන් ඒ ගොවියාගේ හරක් ටික, මීහරක් ටික, ගවයෝ ටික ආහාරයට ගත්තේ. ඒ ගොම ටික තමයි ඊට පස්සේ ගිහිල්ලා එළවලු පාත්තියට දැම්මේ. මේක වක්‍රාකාරව අපේ රටේ තිබුණ දෙයක්. දැන් මේ ගොවියන් ලේකම්තුමා මේ සඳහා පුරුදු කරන දැන් ඔබතුමාලගේ විශේෂිත උණු ගොවි වලවල් තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම මේ රටේ ඉන්න සමස්ත ගොවීන්, දකුණු පළාතේ ගොවීන් මේ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවාද? ඒ කියන්නේ මේ අලුත් දෙයක් නෙමෙයි, අපේ රටේ තිබුණු සම්ප්‍රදායික දේ. ඒක ආපහු අරගෙන ඉන්න ඔබතුමාල හදන්නේ. මේ සඳහා ගොවීන් පුරුදු වෙනවා, දැන් ඔවුන් පුරුදු වෙලා තියෙන්නේ අර පරණ මේ අලුත් ක්‍රමයට. ඔව් පැහැදිලි නම ඔබතුමා. ඊටාම වැදගත් කාරණයක් කියන්නේ අපේ රටේ තිබුණ ඒකාබද්ධ කෘෂිකර්මයක්, සත්ත්ව පාලනය, ඊට පස්සේ කෘෂිකර්මාන්තේ එකට ගියපු තමන්ගේ ගෙවත් ඇතුලේ බොහොම ස්වයංපෝෂිත වෙච්ච තිබුණා. එයාට අලබෝග ටික තිබුණා, පලා ටික තිබුණා, ධාන්‍ය ටික තිබුණා.
ඊට පස්සේ සත්ආහාර ටික තිබුණා මේක ඇතුලේ තිබුණා. හැබැයි ඊට පස්සේ මේ කෘෂිකර්මාන්තයේ වාණිජකරණය වෙනවත් එක්ක තමයි මේ වැඩි අස්වැන්නක් ගන්න ගිහිල්ලා අපි මේ වගේ තැනකට ආවේ. දැන් අපි ආපහු ආයේ පරණ තැනටම යනවා කියන කතාවත් එක් පැත්තකින් අපි එහෙම කියන එකත් හරිනේ. එතකොට අපි ආපහු ඉතිහාසයට යනවා වෙනවනේ. නමුත් වර්තමාන තාක්ෂණයත් පාවිච්චි කරලා මේ දේ කරන්න ඕනේ. ඇත්තටම අපේ කියන මේ රුහුණු රසාර වැඩසටහනත් එක්ක අපිත් එක්ක අපේ ලියාපදිංචි වෙච්ච ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබ විශ්වාස කරන්න කන්නේ සමහර ගොවීන් මාසෙකට අපේ මේ රුහුණු රසාර වැඩසටහනත් එක්ක යාලා මාසෙක ලබන ආදායම ලක්ෂ දෙකක් තුනක් විතර වෙනවා. එතකොට එහෙම වෙන්නේ යාලා තමන්ගේ ව්‍යාපාරයේ කෘෂි ව්‍යාපාරයේ කරන ගමන් මේ සාධාරණ වසවිස නැති ආහාර නිෂ්පාදනය කරලා අපිත් එක්ක එකතු වෙලා යාලා ඒ දේ කරනවා. එතකොට අනිවාර්යයෙන්ම සබාදහමත් එක්ක එකතු වෙලා කාබනික පොහොර නිෂ්පාදනය කරලා ඒ අතර යම් සත්ත්ව පාලනයකුත් කරලා ඒකාබද්ධ කෘෂිකර්මාන්තයට ගියේ නැත්නම් අර කියන තිරසාර කෘෂිකර්මාන්තයකට අපිට රටක් විදියට යන්න හම්බෙන්නේ නැහැ. ඒක පැත්තක්. අනෙක් පැත්ත අද දවසේ අපි කියන්නේ මේ වස විස කියන කතාවනේ. අපේ පස විනාශ වෙනවා, අපි ගන්න ආහාරයට වස විස එකතු වෙනවා. හැබැයි අපි තාක්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි තුම ගොයන් පැලහිටවන ට්‍රාන්ස්ප්ලාන්ට් හෝ පැරෂුට් ට්‍රේස් කියන මේ වගේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ආපු තාක්ෂණය අපි පාවිච්චි කරනවා. තාක්ෂණය පාවිච්චි කරොත් තමයි අපිට අඩු වෙහෙසකදී අඩු බිම් ප්‍රමාණයකදී වැඩි අස්වැන්නක් ගන්න වෙලා තියෙන්නේ. ඒක පැත්තක්. අනිත් පැත්ත ඔබතුමා මතක් කරන අනෙක් කාරණේ. අපි රටක් විදියට ගත්තොත් සම්ප්‍රදායික වී ප්‍රභේද 2000කට වැඩි තිබිච්ච රටක්. හිතන්න අපේ කෑම මේසේ කොච්චර විවිධත්වයක් තියෙන්නේ නැද්ද? අපිට ඕන නම් දවස් 365ට බත් වර්ග 365ක් කන්න තිබිච්ච ජාතියක්. හැබැයි අද අපිට එහෙම බෑ. එතකොට අපි මේක නැති කරගෙන දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තු විදියට අපි ලොකු වැඩසටහනක් අරගෙන යනවා. මේ සම්ප්‍රදායික වී ප්‍රභේද වලින් දකුණු පළාතේ කුඹුරු වලට ගැලපෙන පාඩු නොවන අස්වැන්නක් ලබා ගන්න වී ප්‍රභේද ප්‍රචලිත කරන්න. ඒකට හේතුව වෙලා තියෙන්නේ දැන් ITI ආයතනය වගේ ආයතන පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා මේ සමහර වී ප්‍රභේද ඍජුවම අපි දැන් මේ බෝනෝන රෝග කියලා හඳුනගෙන තියෙන රෝගවලට ප්‍රතිකාරයක්. එතකොට අපේ ඉස්සර අපේ මේ බෝනෝන රෝගවලට ඕන ප්‍රතිකාරය අපේ කෑම මේසෙ උඩ තිබිලා තියෙනවා. අපි ඒකයි මේ අතහැරලා තියෙන්නේ. ඒක නිසා අපිත් එක්ක එකතු වෙච්ච විශාල ගොවි පිරිසක් ඉන්නවා. ඊට පස්සේ අර මං කියපු විකල්ප ආහාර වෙළඳ පොළ කියන එකේ ප්‍රශ්නයක් තියෙවි. උදාහරණයක් විදිහට වසවිස දාලා යූරියා හරි මොනවා හරි දාලා දවසෙන් දෙකෙන් හදලා දෙන පලාමිටි රුපියල් 20ට ගන්නකොට කාබනික පොහොර වලින් හදන පලාමිටි ඊට වැඩි මිලකට අපිට ගන්න වෙයි. නමුත් ඒක අපි දන්නවා අපි අපේ දරුවට දෙන්නේ වසවිස නැති දෙයක්. ඒක අවසාන වශයෙන් අපේ වැඩසටහන සාර්ථක වුණොත් ගොවීන් ඔක්කොම එකතු වුණොත් රටේ සියලු දෙනාම අපිත් එක්ක එකතු වුණොත් කවදා හරි මේ රටේ හෙල්ත් බිල් එක මේ රටේ අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කරන මුදලින් අපිට මේ මුදල ඉතිරි වේ. ලෝකයේ කෘෂිකර්මාන්තය අතින් නෙමෙයි හැම අතින්ම අති දියුණු තාක්ෂණයකට යනවා. ඒ තාක්ෂණය අපිට ගන්න පුළුවන් අපේ සාම්ප්‍රදායික තිබුණු ඒ වටිනා ඥානය ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ඥානය ලෝකයේ තිබෙන දියුණු කෘෂිකර්මාන්තයකට කරොත් අපේ රටේ කෘෂිකර්මාන්තය ලෙඩ නැති හොඳ කෘෂිකර්මාන්තයක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි කෙටි විරාමයක් අරන් ඇවිල්ලා ඊටු ටික කතා කරමු. අපේ රටේ ජනතාව පාන් කනවා. يعني බත හරි මොනවා හරි එකක් උයා ගන්න බැරි වුණාම අපි කියන්නේ මේ කාර්යබහුල ආර්ථිකය පස්සේ යන එක තමයි මේකට ප්‍රධාන හේතුව. ගෙදෙට්ට ගියා මොනවා හරි දෙයක් ක්ෂණික දෙයක් ආහාරයට ගත්තා, ඊට පස්සේ කෑවා. හැබැයි ඊට පස්සේ ලෙඩ. පාන් වර්ගයක් හඳුන්වලා දෙනවා නේද ඔබතුමාලා? ඔව් ලක්මල්, අපි දැන් මේ පාන් කියන එක මේ අපි විදේශීය වෙන මේ තිරිඟුපිටි තිරිඟුපිටි ආසිතෝ නිෂ්පාදනය කරන දෙයක්. අපිට මේ ලංකාවේ තියෙන අපි දැන් මීට කලින් කතා කර අපි සහල් වලින් ස්වයං පෝෂිත වෙනවා කියන එක ගැන. එතකොට මේ අපිට මේ සහල් පිටි ආසිතවත් මේ පාන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට අපි මේ අපේ ගොයිපල වල විශේෂයෙන්ම ලබුදුව ගොයිපලේ මේ සහල් පිටි භාවිතා කරලා පාන් නිෂ්පාදනය කරලා අපි මේ ලබා දෙමින් පවතින පාරිභෝගික ජනතාවට මේකෙත් විශේෂ මේ සුවිශේෂ ඉල්ලුමක් තියෙනවා මේ නිෂ්පාදනයට. ඉතින් මේ වගේ කටයුතු අපි කරමින් පවතිනවා. ඒ වගේම මේ මොනවාද මේ කෘෂිකාර්මික නිෂ්පා මේ අගේ එකතු කළ ආහාර වර්ග මේ අපිට
ඔබතුමා කියපු විදිහට මේ ගෝ ජනතාවය පැත්තෙන් බැලුවාම ආර්ථිකය මේ ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තාම මේ අපි නිෂ්පාදනය කරන ද්‍රව්‍ය වලට වෙළඳපොළ සකස් කරන්න අගය එකතු කළ ආහාර අපි මේ සකස් කරමින් පවතිනවා. මෙතුමල්ල දකුණු පළාතේ මේ කුෂකර්මාන්තය හරි කුෂකර්මාන්තය රටට හඳුන්වා දෙනවා වගේම සංචාරක කර්මාන්තයත් කුෂකර්මාන්තය එකතු කරන්න ලෑස්ති වෙලා තියෙනවා. මේකත් රටට වාසියක්. මොකද අවසරයක් දෙන්න අර මේ පාන් තියෙන තැනින්ම මටත් පටන් ගන්න. අපි සහල් පිටි වලින් පාන් හදනවා කියන එක මේ රටේ අදීය කරපු දෙයක් නෙමෙයි. මේ උත්සාහය දරුවා දැන් වර්ෂ කීපයක සිට. හැබැයි අපි මේ ඊටත් වැඩිය වෙනස් උත්සාහයක් දරන්නේ. ඔබතුමා දන්න සුවඳල් කියලා සහල් විශේෂයක් තියෙනවා. ඉව්වොත් මුළු ගෙදරම සුවඳයි. පච්ච පෙරමාල් කියලා සහල් විශේෂයක් තියෙනවා. මේක පච්ච පෙරමාල් කියන සහල් විශේෂයෙන්ම දියවැඩියා ප්‍රතිරෝධී ආහාරයක්. එතකොට පාන් දියවැඩියා රෝගියෙක් නම් ඔබට කියන පාන් කන එක අඩු කරන්න කියලා. අපි උත්සාහ කරනවා සම්පූර්ණ 100% පච්ච පෙරමාල් සහල් පිටි වලින් පාන් හදන්න බෑ අපිට. එතකොට තිරිඟු පිටි වලට පච්ච පෙරමාල් යම් ප්‍රමාණයක් මිශ්‍ර කරලා තමයි හදන්නේ. අපි මෙන්න මේ උත්සාහයයි දරන්නේ. අර කියන එක පැත්තකින් රටේ සහල් අස්සන්නේ අතිරික්තයක් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ ජංක් ෆුඩ් විදියට මේ අපේ ළමා පරපුර මේ ක්ෂණිකව ආහාර වලට පේස්ට්‍රි වලට මේවට පුරුදු වෙච්ච නිසා ඇතිවෙච්ච සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ දෙකට අපේ සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයයි අපේ දැන් තියෙන දැනුමයි ITI වගේ අපේ පරිශ්‍රණ ආයතන එකතු වෙලා හොයාගෙන පුසුඳුම් එක්ක අපි සුවඳල් පාන් හදන්නේ. සහල් පිටි පාන් නෙමෙයි. එහෙම නැත්නම් පච්ච පෙරමාල් පාන්. ඒතර පාරිභෝගිකය දන්නව මට නිශ්චිතව මේ කාරණේට ඕනේ කියලා. සංචාරක කර්මාන්තය දකුණු පළාත ගත්තොත් ඔබ අද වැලිගමෙන් එහාට ගියොත් සමහරට වැලිගම ඉඳලා මාසරට ඔබ වාහනයක ගියොත් ඔබට හිතේ මේ ප්‍රදේශයේ ඉන්නේ මේ ශ්‍රී ලාංකිකයන්ට වැඩිය විදේශිකයෝ කියලා. ඒ තරමට සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. ඒතර ඔබ දන්නෝ සංචාරකයෝ කියන්නේ ඒ අය මේ ආහාරවල තියෙන ගුණාත්මකභාවය පිළිබඳ අපිට වැඩිය හරියටම හිතන පිරිසක්. ඒක නිසා අපි මේ ප්‍රදේශයේ අලලාත් මේ කාබනික ආහාර නිෂ්පාදනය සහ වඩා ගුණාත්මක ආහාර නිෂ්පාදනය කරන වැඩසටහනකට යන්න වෙනවා. යා යුතුවම තියෙනවා. නැත්තම් එක පැත්තකින් අපිට සංචාරක ව්‍යාපාරයේ තිරසාරව පවත්වාගෙන යන්න බැරි වෙයි. අනෙක් පැත්තෙන් අපිට එහෙම කරන්න පුළුවන් නම් අපේ පළාත් අධ්‍යක්ෂතුමා කියපු විදිහටම අපි ගොවියන්ට වවන්න කිව්වට වැඩක් නැහැ. එයාලට ආර්ථික වාසියක් ලැබෙන්න නම් ඒ වවන්න නිෂ්පාදනයේ මත එයාලා අගය එකතු කරලා වවන්න නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙමනොත් තමයි ගොවියා ශක්තිමත් වෙන්නේ. එතකොට එහෙම අගය එකතු කරලා භාණ්ඩ නිෂ්පාදනය කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි සංචාරක කර්මාන්තයත් එක්ක අපේ නිෂ්පාදන අපිට විවිධාකාර විදියට අගය එකතු කරලා සංචාරකයන්ට ලබා දෙන්න පුළුවන්. ඒක නිසා අපි අපේ ගොවි පළවල් තුනත් කෘෂි සංචාරක කලාප විදියට දියුණු කරන්නත් සංචාරක ව්‍යාපාරයේ වඩා ප්‍රචලිත වෙච්ච දකුණු පළාතේ ප්‍රදේශවල කාබනික කෘෂිකර්මය එහෙම නැත්නම් මේ සංචාරක ව්‍යාපාරයේ ඉලක්ක කරගනිපු වසවිස නැති වගාවකට යොමු වෙන්නත් ලොකු වැඩසටහන් ප්‍රමාණයක් කරමින් ඉන්නේ. මේ 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 සත්කාරය පිළිබඳව සහ ඔබටත් මේ පිළිබඳව උනන්දුවක් තියෙනවා නම් ඔබට කරුණු දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දුරකථනයට ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා 0912 224 61 58 0912 224 61 58. ඒ වගේම ඔබට පුළුවන් මේ ලිපිණයට ලියන්න නැත්නම් මේ ලිපිණයට ඇවිල්ලා මේ පිළිබඳව මේ කෙරෙන කෘෂිකර්මාන්තය පිළිබඳව තොරතුරු දැනගන්න දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබුදුව ගාල්ල දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබුදුව ගාල්ල ලිපිණයට ඔබට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. මම හිතන්නේ මේ දකුණු පළාතෙන් ආරම්භ කරන මේ ශක්තිමත් කෘෂිකර්මාන්තය මේ රටේ ජනතාවගේ ලෙඩ රෝග නිවාරණය කරලා මේ ලෙඩ රෝග තුල තිබෙනා වූ යම්කිසි පැත්තකට මේ රට යම්කිසි වෙන මාවතකට කෘෂිකර්මාන්තය අතින් සෞඛ්‍ය අතිමුත් යොමු කරගන්න පුළුවන්කම තිබේවි. අපි මේ පිළිබඳව අද කතා කරන්න ආරාධනා කර ITN කොපි ටේබල් එකට දකුණු පළාත් කෘෂිකර්ම මාත්‍යංශ ගරු ලේකම් සුමිත් අලහකොන් මැතුමන්ට, ඒ වගේම දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක මහේෂ් සුබසිංහ මැතුමන්ට ඔබ දෙපළට අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. තප්පරයක් දෙන්න පුළුවන්. එකක් අපිට මේ සියල්ල කරන්න ශක්තිය දෙන්නේ අපේ ආණ්ඩුකාරතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආචාර උපාධියක් තියෙන කෙනෙක් අපිට ආණ්ඩුකාරවරයා විදිහට ලැබිලා තියෙනවා. අපේ අමාත්‍යතුමා UGD ආරිතිලක මැතිතුමා එතුමා අධිනීතිඥෙක්. ඒ වුණාට එතුමා කුඹුරේ බහැලා වැඩ කරන කෙනෙක්. මේ සියල්ලටත් මැඩිය ඔබට මම ආචාර කරනවා රජයේ ජනමාධ්‍යයක් විදිහට අපි රාජ්‍ය ආයතන විදිහට මෙහෙම අමාරුවෙන් මේ අපි උඩුගම් බලා පීනන වැඩක් කරනකොට ඒකට අපිට අවස්ථාවක් දීපු එක මේක තමයි අපිට අවශ්‍යම දේසා අඩුවෙන්ම ලැබෙන දේ. බොහොමත්ම ස්තුති සාධින රූපాయని. අපි හැමෝම එකතු වෙමු. ජනතාව ඔබත් එකතු වෙන්න මේ රටේ කෘෂිකර්මාන්තය අපිට හොඳ පාරකට අරගෙන යන්න පුළුවන්කම තිබේවි. අපි තවත් දවසක මෙවැනිම කතා බහකින් එකතු වෙමු ITN කොපි ටේබල් එකෙන්. ආයිබෝවන්.